අද ඔබගේ ජීවිතේ බොහොම වටින දවසක්. ඇයි? ඈ? අද මොන පොයේද? ඈ? ඒකෙන්ද නෙමෙයිද? එහෙම. මොකද හේතුව? අද අන්තිම දවස. අද ඔබ ජීවත් වෙන අන්තිම දවස. එහෙම හිතෙන්නේ නැති අයට මෙහෙ ඇවිල්ලා වැඩ නැහැ. ඒ කියන්නේ මෙහෙ ඇවිල්ලා ගන්න දෙයක් නැහැ ඒ අය. එයා ඇවිල්ලා ඔය පිටු බම්බු තිබ්බ වගේ ඉඳගෙන ඉඳලා ආපහු යනවා. ගුරු ඇසුරක් නැහැ. ගුරුවරයාගේ ඇසුර ලැබෙනවා නම් ගුරුවරයා කියලා දේ කරන කෙනෙක් වෙනවා. එතන ඔබ බලන් පින්විතර ඔබ ගුරුවරයාගේ ඇසුර ලබාගෙන ඉන්න කෙනෙක්ද කියලා. ගුරුවරයාගේ ඇසුර ලබන්නේ නැත්නම් පින්විතනේ ඔබ එදා කෙනාම තමයි ඔබ වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. හැට පැන්නත් බිම යන්නේ නැති කෙනා බවට පත් වෙයි ඊට පස්සේ. හැමදාම උදේ නැගිට ගමන් අදිස්ථානෙට ගන්න තියෙන එකම එක දෙයයි මොකද? මේ මගේ අන්තිම දවස. මේ ජීවිතේ ගත කරන අන්තිම දවස මේක කොහොමද මම ගත කරන්න කියන එක. මේක තප්පරයක්වත් නාස්ති කරගන්න නැතුව. පුළුවන් තරම් අතීතයේ ඉඳලා ආපු ණය ගනුදෙනු ඔක්කොම පියවන්න පොලු කැටි අරගෙන. එහෙමද? එහෙනම් මොකද කරන්න ඕනේ? මේ ජීවිතේ ගත කරන අන්තිම දවස වෙනදෙනි සසරටම මතක හිටින්න ගත කරන්න. වැරි වෙලා හරි මේක ඉවර වුණේ නැත්තම් මේ අද්දරේ. ඒ සසරටම මතක හිටින දවසක් බවට පත් කරන්න අද දවස. හැමදාම ඔබ නැගිට්ටට පස්සේ තියෙන දවස. ඒක තමයි පෙමෙදේ අන්තිම දවස. මොන වුණත්. පොඩි හරි chance එකක් තිබ්බොත් ඒ දවස නෙමෙයි ඊළඟ දවස අන්තිම දවස බවට පත් වෙනවා. මැරිච්ච හැමෝම පෙමෙදේ නැගිට්ට අන්තිම දවස තමයි ඒ අන්තිම දවස. ඒගොල්ලන්ගේ ඒක නිසා මරණ සතිය කියන එක සිංහසින් එක දවසකට ගේන්න පුරුදු වෙන්න හැමෝම. ඒ එක දවසකට ගෙනහල්ලා සිංහසින් ඒ දවස ඇතුළත පුළුවන් තරම් යහපතින් ජීවත් වෙන්න. හීන දහම් සාමූලින්ම අතහැරලා දාලා මධ්‍යම දහම හෝ ප්‍රණීත දහම තුළින් ජීවිතේ අරගෙන යන්න උත්සාහ කරන මේ අන්තිම දවස එක දවසයි ඉන්නේ සිංහසින් ආයෝ නැහැ. මම ඔබට කියන්නේ එක දවසක් එහෙම ඉන්න කියලා. කවද හරි කමන්නේ ජීවිතේ අන්තිම දවස එහෙම ඉන්න. එන අදනේ දැන් ජීවිතේ අන්තිම දවස. ඔබට ආයේ හෙට දවස ගැන හිතන්න දෙයක් නැහැ සිංහසනේ. අද ඔහොම ඉන්න. අද කිසිම වැරද්දක් කරන්න එපා. කවුරු හරි අද ඔබට බැන්නොත් එහෙම ඔබ හිතාගන්න මං හෙට තොට බයිනවා අද බයින්නේ නැහැ. අද දවස පින්වදෙනි පුළුවන් තරම් ක්ලීන් එකට තියාගන්න. ඔය බයිනේව ගහනේව බුරනේව ඔය ඔක්කොම දාගන්න හෙට දවසට. යහපත් දෑ ඔක්කොම අද දවසේ කරා. ආර්ය මාර්ගය පූර්ණේ කරගත්තොත් හැම දෙයක්ම අද දවසේ කරා. ඒව හෙට දවසට දාගන්න එපා. ඒ ඔක්කොම අද කරන්න. බලු වැඩ හරක් වැඩ බූරු වැඩ කරන දේවල් තියෙනේ ඔක්කොම හෙට දවසට දාගන්න. ඒවා කරන්න එපා කිව්වේ නැහැ. කන්න කෑමක් එහෙම ආසයි නම් මොකද්ද කරන්න? ඒක හෙට දවසට දාගන්න. අද පුළුවන් තරම් පින්වතුනි වාසනාවන්ත කරගන්න දවස. අද දවසේ තථාගතයන් වහන්සේගේ දරුවෙක් වගේ ඉන්න. හෙට යක්ෂයාගේ දරුවා බවට පත් වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ඊයේ කරපේව අමතක කළද? අද දවස සාර්ථක කරගන්න. ඊයේත් මම හිතුවානේ හෙට කරනවා කියලා, හෙට කනවා කියලා. එන්නේ ඒක අමතක කළද? ඊයේ කරපු හොඳ වැඩ ටික විතරක් මතක තියාගන්න. ප්‍රණීත දහමත් මධ්‍යම දහමත් කියන දෙක මතක තියාගන්න ඊයේ කරපුවා.
හැමදෙසෙම තියාගන්න පින්වතුනි හීන දහම් හෙට දවසට. හෙට උදේ ඔබ ඇවිද්දට නැගිටිනට පස්සේ පින්වතුනි හෙට උදේ කියන්නේ ඔබගේ කවද දවසද? අන්තිම දවස. එතකොට අපි කතා කරගත්ත පරිදි අර මිනිස්සයාට බයින් එක අපි දාන්නේ කවදටද? හෙට. දැන් හෙට දවස උදා වුණාට පස්සේ ඒක ආදෙන අපි ඒක දාන්නේ කවදටද? හෙට. මොකද හේතුව පින්වදනේ ඔබ නැහිට දවස අන්තිම දවස. ඔබ හොඳටම දන්නවා පින්වදනේ තමන් ජීවත් වෙන අන්තිම දවසේ මෝඩ වැඩක් කරගත්තොත් එහෙම මුළු සසරම විනාශ වෙනවා කියලා. ඒක ගැන හැමෝම අවබෝධයෙන් ඉඳින්න. මුළු සසරම විනාශ වෙනවා පින්වදනේ. අමතක කරන්න එපා. අනන්ත සසරේ ඉඳලා පව් කරගෙන ආපු පිරිසක් ඉන්නේ. කල්යාණ මිත්‍ර ඇසුරක් ජීවිතේට ලැබිලා නැහැ කියලා ඔබට හොඳටම තේරෙනවා පින්වදනේ. කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණා නම් මෙච්චර කල් ඉන්නේ නැහැ. ඔබ හොඳටම දන්නවා බුදුවරු කී දෙනෙක් පහු කරන් ආවද කියලා. කී දෙනෙක් කිව්වද? 1000? හ්ම්? නෑ, කොච්චර කිව්වද? අනන්ත අප්‍රමාණ ප්‍රමාණය බුදුවරු පහු කරගෙන ආව පිරිසක් වෙනවා. පුදුමේ අන්න නැති එක නෙමෙයි. අනන්ත අප්‍රමාණ බුදුවරු පිරිසක් පහු කරන් ආව පිරිසෙනි කිසිම බුදුරජාණන් වහන්සේ ළමකෙම පිටක් ලැබුණේ නෑ. ඒක සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය පිංගුතුනි අනන්ත ප්‍රමාණ අරිහතුන් වහන්සේලා බිහි වෙලා හිටියා පිංගුතුනි සෝතාපන්නය සකදාගාමී අනාගාමී අරිහතුන් වහන්සේලා බිහි වෙලා හිටියා එක්කෙනෙක්ගෙන්වත් පිහිට ගන්න බැරි වෙනවා. පොඩි තරම් අවාසන අවන්සද කියලා හිතනවා. මොලේ කාගෙන් හරි පිහිට ලැබුණා නම් පිංගුතුනි අදව මෙතන නැහැ. ඒක කාගෙන්වත් පිහිට ලැබුණේ නැහැ. කිසිම කෙනෙක්ගෙන් පිහිට ලැබෙන්නේ නැතුව පිංගුතුනි මේ බොහෝම අසරණ වෙච්ච ගමනක් මේ ඇවිදලා ඉන්නේ සීල සේන. එහෙනම් පින්වදිනේ මේ සසරේ වැඩි හරියක් කරගත්තේ පවුම තමයි. නව දැන් අපි යමක් දන්න නිසා පින්වදිනේ අපි දැන් පරිස්සම් වෙන්න ඕනේ. මේ පරිස්සම් වෙන්න කරන්න තියෙන ලොකුම දේ තමයි මේ ඔබ ගත කරන අන්තිම දවස පරිස්සම් කරගන්න. මේ දවස කිලිටි කරගන්න එපා පොඩ්ඩක්වත් පින්. එක දවසයි නින්දට යනකම් විතරයි. නින්දෙදී ඕන එකක් කරන්න. නින්දේදී පින්වදින මහ යුද්ධයක් කළා කමන්නේ. යුද්ධ කරන හින දකින්නනේ සමහරව. එලා තුවක්කු අරගෙන ගිහිල්ලා ඒ ඕන එකක් කරගන්න හිනේ. නින්දට යනකම් කාලේ පරිස්සමෙන් කටයුතු කරා. හිතෙන්න දෙන්න එපා පින්වදින නරක අදහස්. පුළුවන් තරම් කාලේ යොදා ගන්න මග වඩා. එක දවසයිනේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම තිරය 12 වෙනකම් බලන් ඉන්න මැරෙයිද කියලා පෙන්නේ. මැලේ නැත්නම් සතුටුද නැද්ද? සතුටුයි. තව දවසක් හම් වෙනවා. ඒක තමයි අන්තිම දවස හැබැයි. මොකද එතනින් එහාට හිතන්න බෑ පින්නද. ඔන්න මේ මරණ සතිය කියන එක පින්නසනේ දවසට පුරුදු කරගන්න. ඉස්සෙල්ලා. පුළුවන් තරම් උත්සාහ කරන හැම කෙනා මේ දවස දක්වා අරන් එන්නේ ඒක පින්න. මොද ඔබට හොඳ ආකාරව මේක තේරෙන එකක් නෙමෙයි මරණය කියන එක දවසක් ඇතුළත අනිවාර්යෙන් වෙන්න පුළුවන් බව හැමෝම දන්නවනේ. කමක් නැහැ ඔබ ප්ලෑන් එකක් ගහගත්තාට සිංහසර ඊළඟ අවුරුද්දේ මැද භාගයේදී දුවව කසාද බන්දලා දෙනවා කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද දවසින් කසාද බන්දන්න බෑනේ කාව. ඒකනේ ලොකු ප්‍රොසීජර් එකක් තියෙනවනේ කරන්න. ඒක කරන්න එපා. ඒකට සාමාන්‍යයෙන් අවුරුද්දක් එකමාරක් යනවා. මේ සමාජ සම්මතයේ පිළිගන්නේ සිවිච ණය ගනුදෙනු ගෙවෙන්නත් එපා කියන්නේ. ඒක නිසා ඔබ හරකෙක් වගේ වැඩ කරන්නත් එපා. ඒක ගෙවිල යන. ඒක නිසා ඉතින් ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඒවා කරන්න. ඒවා ප්ලෑන් කරන්න. ප්‍රශ්නයක් නෑ තේඟද. හැබැයි මතක තියාගන්න. ඔබ මේ ගත කරන අන්තිම දවසේ මේ. දරුවෝ හැමදාම ජීවත් වෙයි. ඉතින් ඒක ගැන හිතන්න යන්න එපා. ඔබ ගත කරන්නේ මේ අන්තිම දවස. දරුවාගේ වෙඩින් එකට ඔබ ඉඳීද නැද්ද කෙනෙක් ගැන හිතන්න යන්න එපා. නමුත් ඒ වෙනුවෙන් ඔබට යමක් කරන්න තියෙනවා නම් ඔබ කරන්න. හැබැයි ඒ වෙනුවෙන් ඔබට කරන්න තියෙන පාපයක් නම් පින්වදින කවර කවදාකවත් අතවත් තියන්න එපා ඒකට. ඔබේ ගෙදර මිනිස්සු ඔබ ඒක කලේ නැත්නම් එහම ඔබ ගෙදරින් පන්නලා දානවා කිව්වා. පන්නපන් මං හිඟා කන්නම් ගිහිල්ලා මම රෝක කරන්න දැන්. ආන්න එහෙම කියන්න පුළුවන් අදිස්ථානය තමන් තුළ තියෙන්න ඕනේ කියන. කවර කවදාකවත් පාපය කියන එකට මගේ ජීවිතේ මං ඉඩක් දෙන්නේ නැහැ කියන තැනට. ඔබ අදිස්ථාන කරන්න.